දෝෂණය වංශාව නාස්තය, අක්‍රම එකතා සහ අකාර්යක්ෂමතාවේ ගැන රටට ඇත්තක කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන්ිෂෙිය. අදලියන්නේ දෙසය හැට දෙවැනි ටෙලිවැකිය අද වන විට ප්‍රතිත්‍රස්්ට පනත ගැන ජාතිකසීම ජාත්‍යන්තර ප්‍රජාවගේත් විරෝධය දිගින් දිගටම එල්ලවෙන්නට පටන් අරන්. ඇමරිකාව සමස්ත යුරෝපයම සහ බ්‍රිතා්‍යයත් මේ පනතේ පා කියනෙ එක පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. මල්වතු අස්කිරී මහනායක ස්වාමීන් වහන්සේලාතුන් මේ පනතේ ඇති භහනකකම පෙන්වාදමින් ජනපතිට ලිපියක් ලියලා තියෙනවා. එහි මෙසේද සඳහන් වනවා නව නත් කෙටුම් පතෙහේ ත්‍රස්තවාදයේ පිළිබඳ අන්තර්ගතවන පුළුල් හා ගැටලුකාරයේ නිර්වචන හේතුකොට ගෙන සාමකාමී විරෝධතා දැක්වීම පවතින රාජ්‍යපාලනේ අඩු පාඩු පෙන්වාදීම වැනි ඕනෙම ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස අර්ථ දැක්වීමට ඉඩ ඇති කියලා. නේද. දැන් ඇමරිකාව බ්‍රිතානිය සහ ඔය යුරපා සංගමේද මේ පනත හරහා ජනතා අයිතිවාසිකම් මර්ධනය වන්නට හැකි බව ඉතාම පැහැදිලිුව ප්‍රකාශ කරලා තියෙනවා. එසේ වුවොහෝ ඔය GSP + සහනය පවා නැතිවෙන්ට පුළුවන් කියන අනතුර තියෙනවා එක තමයි ඇත්ත. මෙම ප්‍රතිත්‍රස්ත පනතට කාදිනල් හිමිද. ප්‍රසිද්ධිය සිය විරෝධය පළ කලා. හැබැයි අදවන විට මේ පනත පාර්මින්. ට ගෙන එන බව තමයි අධකර නැමති විශේදස රාජ පක්ෂ නිරන්තරයෙන්ම ප්‍රකාශ කරන්නේ. බොහෝ විට මේ පනත්ත ලබන විසිහාය වනිදා පාර්ලිමේන් තුොට දිරිපත් කෙරීමට හැකියාව තිබෙනවා තැන් මේ පනතට එරහිව මේක පරත්්දන්ට මේ වන විට මහා සන්ධානයක් නිර්මාාණය වෙමින් පවතින බවකුත් දක් නට පිළිවන්නේද. ඊට විපක්ෂණයක සජිත් අනුවර විමල් ඩලස් ජ.ල් හකීම් උදය සුමාන්තිරන් මනෝ ඇතුළු පිරිසක් එකට එකතු වේවිකි විශ්වාස කරන්ට පුළුවන් දැන් අපේ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ ප්‍රාමාණික දැනුමක් ඇති ජනාධිපතියේ නීතිකඥ ආචාරය ජයම්පති වික්‍රම රත්න පවා මේ යෝජිත ප්‍රතිත්‍රස්ථ පනත පතුරු ගහල තියෙනවා ඔහු අද පොත් පතකට කියලා තියෙනවා මේ පනත මූලික අයිතිවාසිකම් වලටත් පරමාධිපත්තියටත් හට ැනී කියලා දැන් ඇත්තටම ඔය අපරාධයක් සම්පූර්ණ වෙන්න නම් කාරණා දෙකක් ඉටුවෙන්ට ඕනෙන එක තමයි නීතියේ සාමාන්‍ය අර්ථදැක්වීම අර්ථකතනය මොකක්ද එක එක තමයි වැරදි චේතනාව වැරදි චේතනාව. හරද දෙක තමයි වැරදි ක්‍රියාව මේ දෙකම එකතු වනහම තමයි අපරාධයක් සම්පූර්ණයන්නේ නැත්තන් එක අපරාධයක් බවට පත් වෙන්නේ දැන් අලුත්. හනත ඇතුළේ වැරදි චේතනාවගේ ගැන වැරදි සිතවිල්ලක් පවා අර්ථදක්වලතින්නේෙ මහපුළුල් විදිහට මේක ගැන මීට පෙරත් අප ටෙලිවැකි එකක සඳහන් කලා ඒක ඇනේ වැරදි චේතනාවකට මහප. ල් අර්ථකථනයක් දුන්නහම ඒ එකම අපේක්ෂාව රජයට විරුද්ධව කට්ට හෙලෙවොත් හරිද කට හෙළෙවොත්තු වාක්‍යයක් ලිවොත් ඇ ත්‍රස්ථවාදියක් කරලා අල්ලගෙන ගිලා හිරේදානයක අවරුදු දායකට පහලෝකට විස්සකට දාන්ට හදනයක අය මේ වෙන මුකුත් නෙමේ වැරදි චේතනාවටත් මහා පුළුල් අර්ථකතනයක් දෙන ගමන්ම වැරදි ක්‍රියාවට ඒ හා සමානම අර්ථකථනයක් මේ පන තඇතුල දීල තියනවා දැන් උදදාර ැටගත්ොත් මිනිමැරුම් ැනි අපරා මේ විග්‍රහය ඇතුළට ම දාලා තව මරු කෑලි ටිකක් ඇතුල් කරලා තියෙනවා මොකදදේ ආ්ඩුවේ ගමනාගමන කටයුතුවලට යටිතල පහසුකම් වලට. අත්‍යවශ්‍ය සේවාවලට බාදා කළො ත්‍රස්ථවාදට ඇතුළ වෙනවා. හරිදි ඒක අනි දැන් ආය මේ කියන හැටියට උද්ඝෝෂණ වැඩවර්ජන ඇ ඒවා ක්‍රියාත්ම කරනක බොරු හොඳේ මොකද අත්‍යවශ්‍ය සේවා නම් කිරීමට ජනපතිට බලේ තියෙනවා. හ දැ මේ හදන්නේ ඔය මේ හමුදාව පලස් පොලිස් සිහින රාජ්‍ය ක්‍රියාත්මක කිරීමේ මුල් අඩිතාලම දාන්ට කියනක තයි හොඳටම බැලු හම පේන්ට තියෙන එහරද දැම් මේ පනත් කෙටුම් පත ගැන අධිකර නඇමැති විජදස රාජපක්ෂ මහනාහිමිවරුන් හමුවම කක්ද කිව්වේ ඔන්න හන්නකෝ. අප හදවිතන මේ ආණ්ඩු රට ඒට විතට වෙනකව්ුවරයේ අපි හ දාමාල්ලගෙනින් ඕොන කත්නේ අපි අන්තක මේ ලින්ගත් තාට වන්නවෙ ට ත්තු ව ල.

අපි වෙල්ල අපාගන්න නීතිකන්න කරන්න අපි මෝඩ නෑ ඒක කියන්නේ අපිත් දවසක විපක්ෂයට වැටෙන්ට පුළුවන්. එදාට මේ පනත අපට විරුද්ධුවත් පාවිච්චි කරන්ට පුළුවන්න්නේ එහෙම බානක පනතක් ඉතින් අද අපි සම්මත කරගෙන හෙට අපේ ගෙල අපේ අතින්ම සිඳගන්න ෝද අපේ හාමුදුරුවණී කෙල් එකනව යහු වෙනේද එකට අපි ඇත්තේ බොහොම සරර්ල උත්තරය කරද මේ රටේ මොන අනපනත් නීතිය සාපරාධී අපරාධ සිවිල් නීද අපරාධ නීති මේ මො. තිබුණාත්න් ඕවා ක්‍රියාත්මක වෙන්නේ ඔබේ පැලැන්තියට නෙවෙේ. ඇමති විජේදාසල අයිතිවෙන්නේ එක් තර ඉහල්ල පැලැන්තියකට. අපේ රටේ අදදට ඇති නීතියටතේ කුදලගෙන ගෙහිල්ල කූඩු කරපු එක දේශපාලක්නයකු ගෙහෝ ඉහෙල්ල පැලැන්තිය ව්‍යාපාරිීකකුගේ නමක් කියන්න බලන් එකට හොඳම උදාහරණය වෙඩිමකට සිංගපපුූරගිය අර්ජුන් මහින්ද්‍ර. අද වෙනකන් ඉන්න තැන හොයාගත් අදනේ ද මිනිහනිකං හර්ගයට මහහාසාගරයට වැටනු ල් පනෙනත්තක් ගේ ඉදිිකටුවක්. ගේ ඇ මේ පනහත් ගේන්නේ ජනතාවගේ ජීවිත රකින්න දේපල රකින්න කියන මේ අයිසින් පාර පෙන්වාට ඇතුළ වෙනස්. මේ කුමන පනතකට හෝ අයිති නැති පැලැන්තියක් ක්‍රියාත්මකයි. රට තුළ අද පවතන්නේ අන්ත දූෂිත දේශපාලන ප්‍රභූයයි කියාගන්නා පිරිසක් සහ ඒ පැලන්තියත් එ එකගේ කන අන්ත දූෂිත ඉහළම ව්‍යාපාරිකින් කහිපදනෙ හරද මේ අය අත තමයි මේ රට තියෙන්නේ මේ අන්ත දූෂිත දේශපාලන පැළන්තියට හා එකගේ කන අන්ත දූෂිත ඉහළම ව්‍යාපාරිකයෙන්ට කුමන රජයක් බලේ තිබුනත්න් කිසි දූහානියක් වෙන්නේ නෑ එදා වුණෙත් නෑ අද වෙන්නේ නෑ හට වෙන්නෙත් නෑ කියලා තමයි කියන්ට තියෙන්න්නේ මේ ප්‍රතිත්‍රස්ථ පනත ගේනෙත් සම්මත කරගන්නත් මේ රටේ පුොදුජනතාවගේ සුබ සිද්ධියට කියන මිත්‍යාව මවලා ඒ ප්‍රහසනේ ඇතුලි තමයි ඇත්තමකිවෝොත් මේ වැඩේ කරගන්නට හදන්න අපට අහන්න තියෙනෙක ප්‍රශ්නෑ ආණඩු ක්‍රම ව්‍යස්ථාවට ශංශෝධන විසි දෙකක් ගෙනවනේ නේද ජනතාවගේ සුබ සිද්ධයට න ගෙනාවනේද එහමනං ඔය විසි දෙකෙන් අපට අත් වූ රටට අත් වූ සෙත කියන්න කොබලන්න පුළුවන් නම්නේද හොඳට මතක තියාගන්න මේ පනත සම්මත කරගත්තොත් බත් කන්නවත් කටාරින්න බැරිවේදිී ඒ කට අරින්න බැරිවෙන්නෙත් මේ අපිටමිස මේ දූෂිත හොර දේශපාලල ප්‍රභූයයි කියාගන්නා උදවියට හෝ උන්දලත් සමඟ එකගේ කන ඒ ඉහළම දූෂිත ව්‍යපාර්ගින්ට නෙමේ ඒ ගොල්ලන්ට බත් බැරිනාම් රටකන්න වනත් ඕන වෙලාක ඔය කට ඇරෙනවා අපට තමයි අන්තිමට බත් කට කන්නවත් කට ඇරගන්න න්ට බැරිවෙන්නේ කේනෙක මතකතියා ගන්ට කේලා අද ටෙලිවැකය අවසන් කරනෝ.